හයි සුබ දවසක්. අද මම සූදානම් කරේ ෆ්‍රයිඩ් ගාර්ලික් බටර් ප්‍රොන්ස් හදන්න. එකත් එක්කම වෙජිටබල් රයිස් එකක්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හුඹක හමාරක් සෝදලා ගත්තා. ඒක ලුණු හැඳ දා ගන්නවා. මම සුද්ධ කරපු ඉස්ස ග්‍රෑම් 500ක් ගත්තා. මම ඒකට ලුණු කුඩු තේ හැඳක් එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැඳක්, කහ කුඩු තේ හැඳ කාලා, ගාර්ලික් පවුඩර් පුරවල තේ හැන්දක් ගත්තා. ඒක දාමු. ගාර්ලික් පවුඩර් අපි ඒකට ලෙමන් මෙස හැන්දක් ලෙමන් ඉස්ම දැන් මම මේ ටික හොඳ අත ගාලා ටිකක් අර තියන්න යනවා. පැය භාගයක් විතර මැරිනේට් වෙන්න තියෙනවා. මම තෙල් ටිකක් දාගන්නවා මේ තාච්චියට ඉස්ස ටික වැඩවන්න. මම තෙල් ගොඩක් දාන්න හැ, ටිකක් දාලා වැඩවන්නවා. මෙතන පාම් පිටි මේස හැඳි දෙකකුත් කෝම් පිටි මේස හැඳි දෙකකුත් තියෙනවා. මම දෙකම කවලම් කරගන්නවා හොඳට. දැන් මම මේ මැරිනේට් වෙච්ච ඉස්සු ටික පිටියකට මේ වගේ දාලා දවට ගන්නවා. තෙල් පොඩක් අරගෙන මගනේ දෙපිට මෙතන වෙනද හින්දා අමාරු. දැන් බැදිර තියෙන අපේ ඒක කරගන්න. ඉත් දෙකත් අපි ඒ වගේම බැදගමු. බත තැන්දිල තිබෙන අපි එලෝල් ටික ෆ්‍රයි කරගෙන දාමු.
අද ලුණු ඉඟුරු ලෝකේල කරපිට රඟ දාලා මම පොඩ්ඩක් ෆ්‍රයි කර ගන්නවා. දැන් මම මේකට පොඩිවට කපාගත්ත ගෝව කොළය පොඩි කැරට් අරගෙන කවලම් කරගන්නවා. මම මේකට පහ සෝස්ක් දානවා. සෝස්ක් ගම්මිරිස් පොඩි කැරට් කාලා ඉන්න අපි වතුර දාගත්තනේ එළ ඔලුවට තේ හැඳි භාගයක් සුකරන. දැන් මම ලී කොළයක් මෙහි දාගන්න කොළයට කපාගත්ත. දැන් මේක වැඩි තැන්වල දෙන්න හැ විකෝස් කරගන්නවා. වැඩි එළවලු දාන්න හැ යනකම් ග්‍රීන් පීස් දාන්න අමතක වුණා. ඒක හින්දා මම ග්‍රීන් පීස් ටික පොඩ්ඩක් වැඩි දාන්න ටිකක් දානවා. ටිකක් දාලා දැන් අපි මේක බටර් දානවා. දැන් අපි මේ ගණන් වහලා තියමු. මම කෝන්ස් ටික ගාර්ලික් වලින් ෆ්‍රයි කරලා කවලම් කර ගන්නවා. සුදු ලුණු ටික 3/4ක්. නම් මේකට බෙල් පෙපර් මාළු මිරිස් තරලක් වගේ ඒවා එකතු කරගන්න පුළුවන්. මේ දවස්වල මට නම් මොකුත් ගන්න යන්න බැහැ පෙට්‍රල් නැති හින්දා. ඒ ඉතින් මම මේ විදිහට හදලා. දැන් අපි මේ වැඩගත් කෝන් ටික දාලා කවලම් කරගමු. මම දැන් ලිපෝස් කරගත්තා. சிட்டலி 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 சிட்டலின்னு